බොහෝ දිනකට තියෙන ප්‍රශ්නයක් තමයි ඩ්‍රෝන් එකක් ශ්‍රී ලංකාවට ගේන්න පුළුවන්ද කියන එක. ඉතින් අලි එක්ස්ප්‍රස් අලි බබා වගේ සයිට් වල ඉතා අඩු මිලට තියෙන ඩ්‍රෝන් එකක් ඔයා ඉම්පෝට් කරොත් ඔයාට ඒක ලබා ගන්න පුළුවන්ද? ඔයාට ගෙදරට මේක ලැබෙනවද? ඉතින් මේ ගැන තමයි අද අපි කතා කරන්නේ. ශ්‍රී ලංකාව තුළ පවතින නීතියට අනුව ඔයා ගේන ඩ්‍රෝන් එකක් ඔයා රෙජිස්ටර් කරන්න ඕන. රෙජිස්ටර් කරොත් විතරයි ඔයාට ඒක පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඩ්‍රෝන් එකේ බර අනුව සහ එහි පවතින ෆීචර්ස් අනුව එහි රෙජිස්ට්‍රේෂන් එක සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ඩ්‍රෝන් එක ග්‍රෑම් 200කට වඩා වැඩි නම් ඒ කැමරාවක් තියෙනවා නම් ඒ කියන්නේ ෆොටෝ හරි වීඩියෝ හරි කරන්න පුළුවන් කැමරාවක් නම් ඔයා අනිවාර්යෙන් එය ලියාපදිංචි කරන්න ඕන. ඩ්‍රෝන් එකේ බර ග්‍රෑම් 200ට අඩු වුණත් එහි කැමරාවක් තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඒක රෙජිස්ටර් කළ යුතුයි. එතකොට ග්‍රෑම් 200ට වඩා බරින් අඩු කැමරාවක් නැති ඩ්‍රෝන් එකක් ඔයා ශ්‍රී ලංකාවට ගෙනාවොත් ඔයාට පුළුවන්කම තියෙනවා ඒක කිසිම ප්‍රශ්නයක් නැතුව භාවිතා කරන්න. වගේම ඒ ඔයාගේ අතටම ලැබෙනවා කස්ටම් එකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ අයිටම් එක රිලීස් කරනවා. එතකොට අලි එක්ස්ප්‍රස් එකෙන් වගේ අලි බබා එකෙන් වගේ ඔයා ඕඩර් කරත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ග්‍රෑම් 200කට වඩා බරින් වැඩි ඒ වගේම කැමරාවක් තියෙන ඩ්‍රෝන් එකක් ඔයා ඕඩර් කරොත් ශ්‍රී ලංකාව තුල ඒක රෙජිස්ටර් කරන්න සිද්ධ වෙනවා. ඊට අමතරව ඔයාට ඒ සඳහා ඉන්ෂුරන්ස් එකක් ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේක පියාසර කරන හැම වෙලාවක් සඳහාම ඔයාට ඔපරේෂන් සහතිකයක් ලබා ගත යුතුයි. එවැනි සහතිකයක් නැතුව ඒ ගුවන්ගත කිරීම නීති විරෝධී ක්‍රියාවක් විදිහට තමයි සැලකන්නේ. රෙජිස්ට්‍රේෂන් එක කරගන්නේ කොහොමද, එම සහතික ලබා ගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. අපි බලමු අලි එක්ස්ප්‍රෙස් එකෙන් ඕඩර් කරන ඩෝනර් එකක් ඔයාගේ අතට ලැබෙනවද කියලා. අලි එක්ස්ප්‍රෙස් එකේ ඩෝනර් සපයන සප්ලයර් කෙනෙක්ගේ account එකට යනවා මං. එතන තියෙනවා orders 1020ක් සපයලා. මෙතන මං select කරනවා only from your country කියලා. මෙතන මං select කරාම අපේ රටේ කවුරු හරි orders දාලා ඒ භාණ්ඩය ගෙන්නගෙන තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒ දාලා තියෙන comments අනුව මම මෙතන මේ විදිහට tick කරලා බලනවා මෙන්න මේ විදිහට. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් දාලා තියෙන comments මොනවද කියලා. මේ කිසිම comment එකක මේ item එක ලැබුණා කියලා සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කිසිම කෙනෙක්ට මේ ඓටම් එක ලැබිලා නැහැ. අනිවාර්යෙන් කස්ටම් එකේ මේ ඓටම් එක නවතිනවා. එතකොට ඔයාලගේ සල්ලිත් අපරාධ වෙනවා. මොකද ඔයාලට රිෆන්ඩ් එකක් ගන්න බෑ. සප්ලයි අදාළ ඓටම් එක ෂිප් කරලා තියෙනවා. හැබැයි ඔයාලට ලැබිලා නැත්තේ අපේ රටේ පවතින නීතිය අනුව මේක අපිට ලැබෙන්නේ නැති නිසා. ඔයාට ඩ්‍රෝන එකක් ඉම්පෝට් කරන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් අලිබබා එකට ගිහිල්ලා සප්ලයර්ත් එක්ක කතා කරලා ඩ්‍රෝන එකක් ඉම්පෝට් කරගන්න. ඉතින් මේ සඳහා ඔයාට පුළුවන් ඒජන්ට් කෙනෙක් හරහා ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒජන්ට් බලපත්‍රයක් තියෙනවා නම් මෙවැනි බාණ්ඩ ඉම්පෝට් කරන්න එවැනි ඒජන්ට් කෙනෙක්ව සම්බන්ධ කරගන්න ඕන. ඊට පස්සේ ඒජන්ට් හරහා මෙය ශ්‍රී ලංකාවට ගෙනල්ලා ආඩ පුළුවන් රෙජිස්ටර් කරගන්න. රෙජිස්ටර් කරගැනීමේ ක්‍රියාවලිය ඔන්ලයින් වලට පහසුවෙන් සිදු කරගැනීමේ හැකියාව තියෙනවා. ඩ්‍රෝන එකක් රෙජිස්ටර් කරගන්නේ කොහොමද, ඉන්ෂුරන්ස් එකක් ගන්න කොහොමද, ඔපරේෂන් බලපත්‍රයක් ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. eWorld Money subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කිරීමක් කරනවා.